Net News. आयुबोवन माध्याचार धर्म सुरक्षे में निद्रिपात करना नेट न्यूज़ सावस्त प्रवृत्ति प्रकाश आई में नेट न्यूज़ में दूरी ऐसे तो मामा दुल्मिनी महेशी प्रवृत्ति संस्करण या पवित्र आमादु हर्षनी प्रथमें प्रधान प्रवृत्ति सिरस्ताला लाभन वसरे सिट पासले वार विभाग आडवे वैदपोत वैदवे पासल जल बिल पत गनतन जल संपादने तीरने आक माते मर्दने गन वजिर की उदे ඉස්සුනේ එක ආසන ඇතුලේ අපි ජනාධිපති වෙනවා නම් අපි එනවාද මාධ්‍ය මර්ධනය කරන්න මොන මගුලක් කරගන්න කැමති මේ එක ආසනයක් තිබිලා ලෝක ජනාධිපති වෙනවා මොන මගුලකටද ගෞරව මර්ධනය කරන්නේ මහර බන්දනාකාර රඳවියන් 5 දෙනෙකු වහලයට නැගී අෆ්ගනිස්තානයේ වයස අවුරුදු 10ට වැඩි ගැහැණු දරුවන්ට පාසල් අධ්‍යාපනය තහනම් net news ඔබ වෙනුවෙන් දිවි හිමියෙන් net news net news 2024 වසරේ සිට පළමු ශ්‍රේණියෙන් ආරම්භ වී සියලු ශ්‍රේණි සඳහා වාර විභාග අඩු කර වසරකට එක විභාගයක් පමණක් පවත්වන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමචන්ද් පවසනවා. එහෙත් සෑම පාඩමක් අවසානයේම තක්සේරුකරණයක් හරහා ලකුණු පරිගණක සටහන් ලෙස වාර්තාගත කර තබා වසර අවසානයේ විභාග ලකුණු වලට එකතු කරන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. එමෙන් මාමතර පන්ති සඳහා අවශ්‍ය පරිදි වැඩි මුදල් ප්‍රමාණයක් වෙන් කිරීම හේතුවෙන් දරුවන්ගේ පෝෂණය සඳහා මුදල් වැය කිරීමට මව්පියන්ට නොහැකි වී ඇති බවද අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත සඳහන් කළා. ඉතින් ළමයන්ගේ පෝෂණයට කැම දෙන්න මුදල් නැත්ති ඇයිද මව්පියන්ට වැඩි වශයෙන්? දුප්පත්කමක් තියෙනවා. ටියුෂන් වලට වැඩි සල්ලි කිමයි. පාසලේ අධ්‍යාපනයේ පැත්තකින් තියලා උපකාර පන්තිය වෙන එකක් උගන්වනවා කියලා හිතනවා. දැන් ඕක තමයි අපි වෙනස් කරන්න යන්නේ. පළවෙනි ශ්‍රේණිය ඉඳලා ගත්තාම ටර්ම් ටෙස්ට් අඩු කරනවා. අවුරුද්දේ එක වතාවක් ලබන අවුරුද්දේ. හැබැයි එක පාඩමෙන් පාඩවන්න අපි මොඩියුල්ස් කියලා කියන්නේ ඒක අවසන් කරලා එතන තිනවා තක්සේරු කිරීම. ඒ තක්සේරු කිරීමේ ලකුණු සටහන් කරගන්නවා අපි බලාපොරොත්තු වෙනවා පරිගණක ලබා දීලා ඒකට එන්ටර් කරනවා. අවුරුද්ද යගදි මේක බැලුවා. හැබැයි එතකොට විභාගයට අපුලින් පටන් ගන්නවා 70යි. පන්ති කාමරේ වැඩ වලට 30යි. ඕකේ හිමීට 50ට 50 ගේනවා. දැන් ටියුෂන් පන්ති කියලා අර 50 ගන්න බෑ. පාසල් එන්නත් ඕනේ. පාසල් ඉන්නත් ඕනේ. පාසලේ වැඩ ටික කරන්නත් ඕනේ පන්ති කාමරේ. ඒතර ඔක්කොම සමාන වෙනවා. ඒක තමයි ප්‍රශ්නේ. ඉදිරියේදී එක් පාසල් වාරයක් සඳහා එක වැඩපොතක් වෙනසේ වාර 3 සඳහා පාසල් වැඩපොත කොටස් 3කින් යුතුව සිසුන්ට ලබා දෙන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. පාසල් සිසුන්ගේ පොත් බෑගයේ අධික බර ප්‍රමාණය අඩු කිරීම මගින් අපේක්ෂා කරන බවද අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත වැඩිදුරටත් සඳහන් කළා. දවසස් වල ගන්න ළමට 25000ක් දෙදන් ගන්නවා අඩුම ගන්න මාසෙට. ඉතින් මේක අධ්‍යාපනයක්ද දැන්? මේක නිදාස අධ්‍යාපනයක්ද? නෑ. ලොකු තරගයකට කට්ටියම දාවලා දුවන. ඉතින් ළමයි පිම්ම යනවා. කොන්ද නැමෙනවා. ඇයි අවුරුද්දෙම පොත් ටිකයි තීන ටික ඔක්කොම බෑග් එකකට දැම්මහම කිලෝ 10ක් විතරනව බර. අපි ඔක කඩන තුනට. වැඩ පොත් ඇදුවාම ටර්ම් එකට එකයි. ටර්ම් තුනට තුනයි. ඒක පළවෙනි ටර්ම් එක ගලලා ඒ පොත පැත්තකට දැම්. ආ දෙසැම්බර් වෙනකන් ගෙනියන්න ඕනේ නෑ. නිකන් ඉවරයි අභ්‍යාසත් කරලා ඔක්කොම ඉවරයි. එහෙම තමයි රටවල තියෙන්නේ. වසිරහිත කාලගුණ තත්වයට තවදුරටත් පවතින්නේ නම් මේ සඳහා ලංකා විදුලි බල මණ්ඩලයේ ඉහළ නිලධාරීන් පිරිසක් වඩාත් කැමැත්තෙන් පසුවන බව විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය පවසනවා. එහි සභාපති MDR අතුල සඳහන් කළේ පෞද්ගලික අංශයෙන් විදුලිය මිලදී ගැනීම සඳහා ඇතැම් ඉහළ නිලධාරීන් කටයුතු කරමින් නැති බවයි. ඉඩෝරේට ඇත්තටම කැමති අය ඉන්නවා. සමස්ත ජනතාව ඉතාමත් ආසයි. වැව් අමුණු පිරෙනවා නම් විදුලිවල මණ්ඩලයේ ඉහළ නිලධාරීන් ඒකට සතුටු නෑ. උන් සතුටු වෙන්නේම මේ පෑවිලට. විසෙන් මේගොල්ලන්ට තියෙන්නේ කොකාගේ තියෙන න්‍යාය. පෑවුවහම වැවේ තියෙන මහල් ටික දැහගන්න පුළුවන් වගේ මේගොල්ලෝ කැමති. පායනකොට අදි මිලකට විදුලි ලබා ගන්න පෞද්ගලික බලාගාර ඔස්සේ. ඒක තමයි මේගොල්ලන්ගේ බලාපොරොත්තු. දැන් සූදානම් වෙනවා අධික මිලකට පෞද්ගලික විදුලි බලාගාර හරහා විදුලි ලබා දීලා කොමිස් කුට්ටි තමයි මේ මාස 20වනදා දක්වා සමනල වැව ජලාශයෙන් කුඹුරු වෙත ජලය මුදා හැරීමට බලධාරීන් එකඟ වූ බවද විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමේ සභාපති MDR අතුල වැඩිදුරටත් සඳහන් කළා. වාර් බාර් කැමැතිතුමා කුස්කර්මැතිතුමා ඉල්ලීමක් ගලා විදුලිවැල මණ්ඩලයට ඇති සමනල වැවෙන් වතුර ලබා දෙන්න කියලා. හැබැයි මේ හිතුවක්කාර විදුලිබල ඇමතිවරයා එක්වා කිසිසේත් මේකේ වතුර දෙන්න බෑ. වතුර දුන්නොත් විදුලිය විසන්ධි කරන්න වෙනවා. පැයක් පැය දෙකක් දක්වා ප්‍රදේශයට කියලා. ආණ්ඩුව පොරොන්දු වුණා අගෝස්තු 20 වෙනකම් මේ වතුර අඛණ්ඩවම මේ ගොවි බිම් වලට ලබා දෙනවා කියලා. හැබැයි දැන් අද වෙනකොට මේ දේ ඉෂ්ට වෙලා නැහැ. මේක බලාපොරොත්තුෙන් කුඹුරු අස්වැද්දපු මේ ගොවීන්ට අද මහපාරට වැටෙන්න වෙලා තියෙනවා. මොකද
වතුර නැති නිසා තව දවස් 20ක් නැත්නම් දවස් 12ක් ජලය ලබා දුන්නා නම් මම හිතන්නේ මේ ගොවීන්ට ඉතාමත් අස්වැසිල්ලක් වෙනවා පාසල් සඳහා නොමිලේ ලබා දෙන ජල සැපයුම පාසලේ කටයුතු නොවන කාර්යයන් සඳහා භාවිතා කරන බවට නිරීක්ෂණය කර ඇතැයි ජාතික ජල සම්පාදන හා ජලපවහන මණ්ඩලය පවසනවා. එබැවින් පාසල්වල නියමිත ඒකක ප්‍රමාණය ඉක්මවා පරිභෝජනය කරන ජල ඒකක ප්‍රමාණය සඳහා ඉදිරියේදී ගාස්තු අය කිරීමට කටයුතු කරන බවයි එම මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී වාණිජ පියල් පද්මනාත සඳහන් කළේ. අපි 1988 වර්ෂයේ සිට කැබිනට් තීරණයක් අනුව පාසල් සඳහා නොමිලේ ජලය ලබා දීමක් සිදු කරා. පහුගිය කාලය තුළම නිරීක්ෂණය කරා පාසල් වලට අපි නොමිලේ ලබා දුන් ජලය පාසලේ කටයුතු සඳහා නොවන කාර්යයන් සඳහා පාවිච්චි කරනවා කියලා. එක පාසලක භාවිතා කරන එක පුද්ගලයෙකුට දවසකට ලීටර් 20ක්. ඒ අනුව මාසයකට දවස් 20ක් පාසල් පවත්වනවා කියලා සැලකිලට අරගෙන මාසයකට ලීටර් 400ක්. ලීටර් 400 වැඩි කිරීම භාවිතා කරන්නන්ගේ සංඛ්‍යාව. භාවිතා කරන අය 1000ක් शिष्य संख्या जल परिभोजन प्रमाण प्रमाण वेडियन प्रमाण स्विमिंग लागन හඳුනාගත් ප්‍රදේශ කිහිපයක ජල පාරිභෝගිකයන් සඳහා ඔක්තෝබර් මාස පළවන දා සිට අත්හදා බැලීමේ පදනම මත ජල බිල්පත වෙනුවට කෙටි පණිවිඩ සේවාවක් සහ ඒ බිල්පතක් ලබා දීමට තීරණය කර ඇති බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ. 2023 ඔක්තෝබර් මාසේ පළවෙනි දින ඉඳලා අත්හදා බැලීමේ පදනම මත පොළොන්නරුව, තිරුකුණාමලය, කොළඹ දකුණ, මහනුවර දකුණ කියන ප්‍රාදේශිකයන් හතර තෝරගෙන අපි පාරිභෝගිකයාට SMS එකක් සහ e-bill පමණක් යවන්න තීරණයක් අරන් තියෙනවා. තමන්ගේ ජල බිල්පත් ගිණුම් අංකය සහ email address එක අපිට SMS කරොත් පාරිභෝගිකයාට ස්වයංක්‍රීයවම තමන්ගේ ජංගම දුරකථන අංකය සහ email address එක ලියාපදිංචි කරගන්න පුළුවන්. ඒතර අපි බලාපොරොත්තු වෙනවා 2024 ජනවාරි පළවෙනි දින ඉඳලා ලංකාවෙම මේ SMS සහ e-bills මගින් පමණක් බිල්පත ලබා දෙන්න. ජාතික ආරක්ෂාව ක්‍රියාත්මක කළ හැක්කේ අවිය නොව මොලේන් බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිරා බේවර්ධන පවසනවා. ඒ නාවුල අරංගල සංස්කෘතික මධ්‍යස්ථානයේ පැවති උත්සවයක් අමතමින් ජනාධිපතිවරයා විසින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කළ අවස්ථාවේ විපක්ෂයේ එල්ල කළ චෝදනා සම්බන්ධයෙන්ද මන්ත්‍රීවරයා මෙහිදී ප්‍රතිචාර දැක්වුවා. जनाधिपति अमेरिका उत्तर आरक्षावती गाड़ी गाड़ी पास्ट ජනාධිපති වරයා විසින් ප්‍රතිත්‍රස්ත පනත ගෙනීමට හේතු වූ කරුණු පිළිබඳවද එක්සත් ජාතික පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිරා බේවර්ධන මෙහිදී අදහස් පළ කළා. මොලේ ත්‍රස්තවාදීන් අල්ලන්න මෙන්න නීති තියෙනවා. යුරෝපේ තියෙනවා. ලෝක රටවල තියෙනවා. මෙන්ටලි ටෙරරිස පාලනය කරන්න ඕන මානසික ත්‍රස්තවාදී. ඒගොල්ලෝ අරගෙන ට්‍රේන් කරලා පුළුවන් නම් එළියට දාන්න ඕන වැරණ කැපිලා තියෙනවා. එළියට දාන්න හොඳ නැහැ. දැන් මම පාස්තු බෝම්බෙට කලින් කියනවා ආවලු 25ක් සිරියාවේ දල පොල් වෙලා අල්ලන්න පුළුවන් ද කටුනාය කිව්ද ඇල්ලුවොත් ඒගොල්ල මූලික ඇතුළත් කරන්න නටුවක් ගන්න. එයාගේ අතේ තියෙන પાස්පෝර්ට් එකයි බෑග් එකයි. මොලේ මොනවද තියෙන්නේ? ත්‍රස්තවාදී. සාමාන්‍ය විදිහට ජීවත් වෙනවා. ඔන්න දැන් පුපුරෝ ගණන් කිව්වා මිනිහ පුපුරෝ ගන්න. දැන් යාම කොහොමද අල්ලන්නේ? එයා වල්ලන නීතිය ඕනේ. ඒ නිසා රණින්න කිව්සින මාතක ගෙනාවා ප්‍රතිත්‍රස්ත පණක. මහර බන්ධනාගාරයේ රැඳවියන් 5 දෙනෙකු එම බන්ධනාගාරයේ වහල මත නැගී විරෝධතාවක් ආරම්භ කර තිබෙනවා. ඔවුන් අද උදෑසන ලෙස බන්ධනාගාරයේ වහලේ මතට නැගී ඇති බවයි බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කළේ.
එලෙස වහලේ මතට නැගී විරෝධතාවයේ නිරත වී සිටින රැඳවියන් සියලුම දෙනා මත්ද්‍රව්‍ය චෝදනාවලට අදාළව බන්ධනාගාරගත කර සිටින පිරිසක් බන්ධනාගාර නිලධාරීන් විසින්ම රැඳවියන් සන්තකයේ තිබී දුම්කල සාගෙන ඇති බවයි වාර්තා වන්නේ අනතුරුව ඔවුන් බන්ධනාගාර විනිශ්චය මණ්ඩලය හමුවට පමුණුවා චෝදනා විභාග කිරීමෙන් අනතුරුව දඬුවම් පමනවා ඇති බවද බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කළා ඉන් අනතුරු අය ඔවුන් මෙලෙස බන්ධනාගාරයේ වහලේ මතට නැගී විරෝධතාවක් ආරම්භ කර ඇත්තේ මේ අතර වසංගත රෝගී තත්ත්වයක් හේතුවෙන් වවුනියා බන්ධනාගාරය තුල පනවා තිබූ සංචරණ සීමා ඉවත් කර තිබෙනවා වවුනියාව රිමාන්ඩ් බන්ධනාගාරය තුල සිටියේ රැඳවියෙකුට හා බන්ධනාගාර නිලධාරියෙකුට සරම්ප රෝගිය වැළඳීම හේතුවෙන් එම රෝගිය ව්‍යාප්ත වීම අවම කිරීම සඳහා ක්ෂණික පූර්ව ආරක්ෂක පියවරක් ලෙස ජූලි මාස 25 වන දින සිට සති දෙකක කාලයක් සඳහා එලෙස සංචරණ සීමා පනවා තිබුණා ඒ අනුව එම සීමා හෙටින් අවසන් වීමට නියමිතව තිබෙනවා ජපාන් ආධාර යටතේ රැගෙන මෙට්‍රික් ටොන් 8500ක යූරියා පොහොර අඩංගු නෞකාවක් කොළඹ වරායට ළඟා වී තිබෙනවා එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ ආධාර යටතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ හා උතුරු පළාතේ ගොවි ජනතාවට බෙදා දීම සඳහා ජපානයේ රජය විසින් එම යූරියා පොහොර තොගය මෙරටට පරිත්‍යාග කර ඇති බවයි කෘෂිකර්ම මාත්‍යංශය සඳහන් කළේ යෝරියා පොහොර රගත් එම නෞකාව කොළඹ වරායට ළඟා වීමෙන් අනතුරුව ඉන් රැගෙන පොහොර ගොඩබෑමේ කටයුතු රජයට අයත් පොහොර සමාගම් දෙක විසින් මේ වන විට ආරම්භ කර තිබෙනවා අනතුරුව මෙම පොහොර තොගය කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර වෙත නිල වශයෙන් බහර දීම හෙට පෙරවරුවේ සිදු කෙරෙනු ඇති මේ අතර යෝරියා පොහොර මෙට්‍රික් ටොන් 18000ක් රගත් නෞකාවක් දෙකුත් සිකුරාදා කොළඹ වරායට ළඟා වී තිබුණා එම පොහොර තොගය දෙවෙන පුරා ගොවිචන මධ්‍යස්ථාන වෙත බෙදාහැරීමේ කටයුතු මේ වන විට සිදු කෙරෙමින් ඇති බවයි කෘෂිකර්ම අමාත්‍යාංශ වැඩිදුරටත් සඳහන් කළේ. තලිබාන් පාලනය යටතේ පවතින අෆ්ගනිස්තානයේ කාන්තාවන්ට තවත් තහනමක් බලපා තිබෙනවා. ඒ අනුව වයස අවුරුදු 10ට වැඩි ගැහැණු දරුවන්ට පාසල් අධ්‍යාපනය තහනම් කිරීමට තලිබාන් සංවිධානය පියවරගෙන ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. තලිබාන් නීතියට අනුව තලිබාන් නිලධාරීන් අෆ්ගනිස්තානයේ ඇතැම් ප්‍රදේශවල පිහිටි පාසල්වල ප්‍රධානීන්ට දැනුම් දී ඇත්තේ තුන්වන ශ්‍රේණියෙන් ඉහළ ශ්‍රේණිවල අධ්‍යාපනය ලබන සියලු සිසුවියන් නිවස් වෙත හරවා යවන ලෙසයි. තලිබාන් පාලනය යටතේ අෆ්ගනිස්තානයේ කාන්තාවන්ට දැඩි නීති රීති මාලාවක් ක්‍රියාත්මක වනවා. ඒ අනුව අෆ්ගන් කාන්තාවන්ට උද්‍යානවල කාලය ගත කිරීම, ශරීර සුවතා මධ්‍යස්ථානවලට එක්වීම, රූපලාවන්‍යාගාරවලට ඇතුළු වීමද තහනම් වනවා. එමෙන්ම අෆ්ගනිස්තාන කාන්තාවන්ට රජයේ රැකියාවල නිරත වීමට තලිබාන් පාලනය විසින් තහනම් කර ඇති අතර ඒ හමුවේ කාන්තාවන් දැඩි පීඩනයට ලක්ව සිටින බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. Net News. Net News Nimava. Net News දවසකටින් රාත්‍රී 9ට බලාපොරොත්තු වන්න. Net News වැඩි තොරතුරු සඳහා Net News YouTube නාලිකාව subscribe කරන්න. netnews.lk අපගේ වෙබ අඩවියට පිවිසෙන්න. Net News. ඔබ වෙනුවෙන් දිවි හිමියෙන්.